නව නෝම්බලකට පවුඩර් මික්ස් කටින් කටට නියම උම්බලකට රස මේ පාර්ලිමේන්තුවේ හිටපු ඉතාමත්ම අහිංසක මන්ත්‍රීවරයෙක් වෙච්ච අමරකීර්ති අතුකොරාල මැතිතුමා ඝාතනය කරලා තියෙනවා ඒ වගේම මේ ගරු ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නිවාස සිය ගණනක් විනාශ කරලා තියෙනවා දැන් වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා එතුමාට වෙච්ච හානිය ගැන කිව්වා එතුමාගේ විනාශ කරපු ගේ මේ පාර්ලිමේන්තුවේ සභානායකවරයෙක් විදියට ඉඳලා අපේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා විදියට කටයුතු කරලා මේ රටට ඉතා විශාල සේවාවක් කරපු රිචඩ් පතිරණ මැතිතුමාගේ නිවස තමයි ඒ ගිනි තිබුවේ ඒක විශාල සංස්කෘතික වටිනාකමක් තියෙනවා අද අපිට තියෙන ප්‍රශ්නය තමයි නියෝජ්‍ය කතානායකතුමනි දේශපාලනය කිරීම ජනතාව වෙනුවෙන් කැපවීම ජනතාව වෙනුවෙන් සේවය කිරීම ගහලා මරන්න තරම් වරදක් නම් ගෙවල් ගිනි තියන්න තරම් වරදක් නම් ඇයි අපි මොකටද මේ රටේ මේ දේශපාලනය කරන්නේ ඔහෙද අපිට වැරදිලා තියෙන්නේ හරියටම මීට අවුරුදු 18කට කලින් අද වගේ දවසක මම මුලින්ම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් බවට පත් වෙලා වසර 18ක් තිස්සේ අපේ ජීවිතයේ වැඩි කොටසක් අපි වෙන් කරලා තිබුණේ කැප කරලා තිබුණේ මේ රටේ ජනතාව වෙනුවෙන් අපේ සහ අපේ තම තමන්ගේ පවුල්වල සුබසිද්ධිය වෙනුවෙන් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ චෝදනා තියෙන කීප දෙනෙක් ඉන්න පුළුවන් අපි දන්නවා එහෙම හැබැයි ඒ කිසිවක් නැතිව සමස්තයක් විදියට දේශපාලඥයෝ මරා දාලා ගෙවල් ගිනි තියලා යම් කිසි දෙයක් කවුරු හරි දිනා ගන්න හදනවා නම් ඒ දිනා ගන්න හදන්නේ කවුද කියන එකත් ඒ දිනා ගන්න හදන්නේ මොනවද කියන එක පිළිබඳවත් අපි කල්පනා කරලා බලන්නට ඕන අද දිනේදී මේ ගැටලු පිළිබඳව කතා කරද්දී බොහෝ දෙනා කතා කරේ අද තියෙන දේශපාලන ගැටලුව අර්බුදයේ පිළිබඳව හැබැයි අමතක කරන්න එපා මේ දේශපාලන අර්බුදයේ නිර්මාණය වුණේ අපේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක ආර්ථික අර්බුදයේ නිර්මාණය වුණේ නැත්තම් මේ වගේ අරාජික තත්ත්වයකට මේ රටපත් වෙන්න ඉඩ කඩක් තිබෙන්නේ නැහැ ඒ සම්බන්ධව අපි මතු පිටින් කතා කරා මිසක් අපි රෝගේ ලක්ෂණ පිළිබඳව කතා කරා මිසක් අපි රෝග නිදානය ගැන කවුරුත් කතා කරේ නැහැ දරු නියෝජ්‍ය කතානායකතුමනි එදා 2015 මේ රටේ මේ පාර්ලිමේන්තුවේ හදපු පුංචිම ආණ්ඩුව 47 දෙනෙක් එක්ක අපි මේ රටේ විශාල ප්‍රතිසංස්කරණ රාශියක් කරා 19 වෙනි සංශෝධනයත් එක්ක නමුත් 20 වෙනි සංශෝධනයේ ගියන අවස්ථාවේදී අපි දැක්ක මේකේ තියෙන බරපතල ඛේදවාචකය අපි අනතුරු ඇඟෙව්වා මේ සම්මත කරන ඒ සංශෝධන හරහා මේ රටට විශාල අභාග්‍ය සම්පන්න තත්වයක් උදා වෙනවයි කියන එක ඒ එකම